එතකොට පුතේ මේක 2014 ගැටලුව. 2014. එතකොට මේක මේ අපිට අර විසඳුම y සමාන a cos ωt දැන් b sin alpha cos ωt + beta sin ωt සමීකරණේ භාවිතා කළා අවසාන හරියේදී අපිට විසඳුම කරා එන්න ඕන වෙන්න වෙනවා right? එතකොට දැන් අපිට අපි ඒ ක්‍රමයටත් ගැටළු හදාගන්න පුරුදු වෙන්න ඕනි. එතකොට දැන් මේකේ ස්වාභාවික දිග 4ක්ගේ ප්‍රත්‍යස්තමාපාංක 8ක් mg. හැබැයි මේකේ තියෙන දුන්නක් නේද? දුන්නක් ඒ දුන්නටත් අපි සලකන්නේ තන්තුක විදිහටම තමයි. හැබැයි දුන්න පිටුවල තියෙන ඕලක්ෂය අචල ලක්ෂයට ගැට කියලා තියෙන පිටුවල තියෙන right? तो दून मत अंशु एम जी अंशु तीर समतुलता तीन कैपिटल ए लक्ष्य अब ओ ये सामने हतक्के विधि में देखिए पेन्ना दीन इतनी अभी कालती वितना मिथन कंप्रेशन एमता संपीडने दूर अरे वितती गाने विधि गाने मिथन प्रत्यस्तमापा के अटक्के एम जी ने सा स्वाभाग दी हतरक्के इतकोट स्वाभाग दिगे बेदी आट एनो समुद्र पीटी मेदी संपीडने इतकोट एन ए बेदी में देखा है अभी दें बल मेक कोम पेना तो मेकदी अभी गो मे जीट समुद्र तो मे जीतीन तो समुद्रित अवस्था तृतीय संपीडने की लगा संपीडने तो अरविटी तमें समतुलता मिथन मिथन मे स्पिंग किंग दुनिंग हेल्ट बाले एफ एक वर्ड सामुपातिक पल्लेट एम जी तीन एम जी एफ सामान एम जी तर एफ लागे अरविटी लैमडा ई अट एल समीकरण दाने बोला तो प्रत्यस्तमापा के लैमड के अने अटक एम जी वितीय ई स्वाभाविक दिग हतर के मेक एम जी सामान को एम जी के पहाड़ी ने बोला ई सामान है ए बी जी में देखा है मैं गैटलू हादान इससे अवबोधे ए बी जी में देखा एंडो नहीं गेला बट इत आप गैटलू हार दी नू हार कर बोला अवबोध नहीं करना ये ना आप इला ने वो ए दिग मैं सामने तो पी टी वी मैंने मे लक्ष्य था मैं ए किया එතකොට ඔය දිග එන්නේ මන කොච්චරද 8ක් මුළු දිග 4ක්ේ වලින් ඒ බෙදීම දෙකක් අඩු කරන්න. එතකොට අපිට නම් 7ක් ඒ බෙදීම දෙකයි කියලා. ඒ කොටස අපිට නිකම්ම උත්තරේ එනවා ඈ. ඒ කොටස නිකම්ම උත්තරේ එනවා. මේ ගැටලුව පුතේ ඉතාමත් වැදගත් ගැටලුවක් මොකද මේ අංශ ස්කන්ධ m අංශෝ තියෙන ස්කන්ධේ 2 m වන අංශෝ තියෙන මොකද මේගොල්ලෝ කියනෝ අංශ සමතුලිතතාවය පිහිටනකොට q අංශුවක් අර m ට ඈඳෙනවා කියලා. එතකොට අංශ ස්කන්ධේ 2 m. අපි දැන් මේ චලිත කේන්ද්‍රයක් හොයාගත්තා. අපි ඇත්තටම අපේ සමතුලිත ලක්ෂයක් හොයාගත්තා. ඒ සමතුලිත ලක්ෂය වැඩක් නැහැ. චලනය වෙන්නේ මොකද්ද? ස්කන්ධේ 2 m අංශුවක්. එහෙනම් අපිට අවශ්‍ය කරන්නේ ඇත්තටම අපි දැනගන්න ඕනි චලිත කේන්ද්‍රය දැන් 2 m අංශුවට ස්කන්ධේ 2 m අංශුවට මේ දුන්න සමතුලිතෝ තියන්න පුළුවන් ලක්ෂය මොකද්ද කියන එක. right? දුන්න සමතුලිතෝ තියන්න පුළුවන් ලක්ෂය. ඉතින් අපිට ඕනි නම් හොයන්න පුළුවන් ඒක. නමුත් ඒක හොයන්නේ නැතුව ඒගොල්ලෝ අපිට සමීකරණයක් උත්පන්න කරලා තිනවා b කියලා ලක්ෂයක් b කියලා ලක්ෂයේ ඉඳලා දුර මැන්නේ අපිට කෙලිම ලක්ෂණික සමීකරණයක් ඇවිල්ලා තියෙන්නේ එල අපිට ලක්ෂණික සමීකරණේ බාට පරිවර්තනය කරන්න දෙයක් නැහැ x ඩබල් ඩොට් සමාන ඍණ g යට ax මේ a කට්ටිය කියන කරුණු වලින්ම b කියන්නේ ස්කන්ධයේ 2 m අංශුවේ චලිත කේන්ද්‍රය කියන එක පැහැදිලි වෙනවා තේරෙනවා अपट गण अवश्य अभी इतने अभी
කෙලිම චල් සමීකරණ විස්පන්න කරනවා නම් හරි. එතකොට අනිවාර්යෙන් සමතුලිත ලක්ෂය. දැන් එතකොට අපි කලින් ඔයපු සමතුලිත ලක්ෂය අපිට වැඩක් නැහැ. ඒ ලක්ෂය සමතුලිතව පවතින්නේ නැහැ. හැබැයි ලක්ෂයත් ඕනි අපිට. මොකද එතනදී ප්‍රවේගයේ නිශ්චල නිසා. වේගයේ නිශ්චලයි නිශ්චලතාවයි නංසු උදාහරණ. එතකොට මෙතනින් පස්සේ පුතේ ගැටලුව සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕන. හිතා ගන්න ඕන එම් අංශුවක් නෙවෙයි ස්කන්ධේ එමු අංශුවක් නෙවෙයි චලනය වෙන්නේ ස්කන්ධේ දෙකයි එමු අංශුවක්. ඒ නිසා අපිට ගැටලුවට සම්පූර්ණ ස්කන්ධේ දෙකයි එමු අංශු යොදාගෙන සාකච්ඡා කරන්න ඕනි. ඒක අංශුව දෙකයි එමු. එතකොට අර මේ ටිකක් අපි අර mg කියන ප්‍රත්‍යස්ථ මාපාංකයයි පද දීලා තියෙන්නේ m පද වලින් දීලා තියෙන්නේ. හැබැයි ස්කන්ධේ දෙකයි එමු. Right? तो स्कंदे हतर गुणत्ता दंग प्रत्यस्त मापांक दंग अनुगत आठ गुण अन्वे हतर गुण देखा मनसु नहीं पड़ा कल्पना करांड होनी ये तो मेक अपट दंग अनिवार्य स्कंदे देखा मनसुआ सदा आप चल समी कहीं घटना का गंड होनी एक घटना के लिए आप इलांट गैटल को बाहिं पैदल එතකොට ස්කන්ධය දෙකයි එමු අංශුවක් අපි තුම b ලක්ෂ b අපිට මුකුත් වෙලා නැහැ අපි තුම මෙහෙම මේ තමයි b ලක්ෂය මෙතන ඉඳලා ඕට ලක්ෂ අපිට මේ හැටි a තියෙනවා මෙතන b ලක්ෂය තියෙනවා මෙතනදී අපි තුම අංශය අපිට මෙතන ඉඳලා දුරමයි ඉන්න කියලා තියෙන්නේ b ලක්ෂය අපිට b b වල ඉඳලා x දුරක් y දුරක් පල්ලෙහාට ගියාම තොරණේ y ඩබල් ඩොට් කියලා ගමු මොකද ඒගොල්ල අපිට y පදවල නේද ඉල්ලලා තියෙන්නේ අනේ x පදවලින් සෝරි එහෙනම් x කියලා ලකුණු x පදවලින් ඉල්ලලා තියෙන එහෙනම් තොරණේ x ඩබල් ඩොට් කියලා ගමු තොරණේ x ඩබල් ඩොට් කියලා ගමු ස්කන්ධේ පල්ලෙහාට mg බලයේ ඉහළට f right b වලගේ අපිට මේ දිග දීලා තියෙන කොච්චරද OB दिग दी थी AB दिग देखा OB दिग तुना दी थी तो मैं AB दिग तुना मेटिक एना मेटिक ए मेटिक ए सॉरी मेटिक तुना के ओबीदी का दीला तीन किया था ओबीदी का दीला तीन तुनाक के तो मेटी के ओबीदी तीन ओबीदी सर एक अक्षर में पहले आप टू एम जी इन्नो ने ना आर ये टाइप है पहले आप टू एम जी इन्नो ने अनित्य के सर में सांपूर्ण लेंथ है फोर है तो सांपूर्ण लेंथ का फोर है यार පොයි හරියට බලන්න ඕනේ නෝ හරි 7 over 2 තෝ 0.5 difference එකක් තියෙන සම්පූර්ණ දෙක අරගන්න. ආ. එතකොට දැන් අපි f සමාන mg දැම්මත් කොහොමද පුතේ එන්නේ පල්ලෙහාට? මොනවද එන්නේ බලන්න 2mg minus capital F වෙනස. අපි දැම්මොත් දැන් පල්ලෙහාට f cos mg දැම්මොත් मेक पल्ले 2mg तीन इल एफ तीन मुना दी 2mg माइनस कैपिटल एफ सामन टू एम इतना 2m मैं मेहता आम तक मैं इसके 2m दाने मेट मट सामने पड़े टू एम आंसू आने पे चलने कल्पना दूम सामन एक्स डबल डोर टू जी टू एम जी माइनस कैपिटल एफ कैपिटल एफ वर्ल्ड दाने को लैम्डा क्या अटक एम जी लैम्डा विद्युतीय क्या अनुपूति आने के तहत वैध आते हैं मुकाद में कंप्रेशन है क्या में संपीड़न नहीं कुछ चलता ए ए मित्र स्वाभाव मूल दिग हाथरा के नहीं कुछ ए ए ए ए दाना एक्स ए प्लस अभी मित्र ना में बी लाख से इन लाख एक्स तरह पल्लेट चलने वाले चावस्ता ඒක මේ ගැටලුවේ දැන් අපි අඳුර ගන්නවා b වල ඉඳලා දුරමයින කියන එක. තේරෙනවද? b වල ඉඳලා දුරමයින කියන එක ඒකවල දිනන ඔබ්බිසම්
මෙතන බී සිට දුර කියලා දීලා තිනව නේද? එහෙම කියලා නැද්ද? නැත්තම් ඒකත් අපිට වැරදිනවා. මෙතන අපි කොහොමද බී සිට එකක් තමයි දැන් x යනු OB සමානයි 3ක් t වන පරිදි ඕටිසස් ඉලෙන් පිටි b ලක්ෂයේ සිට සංයුක්ත ස්ථාපනයේ සංයුක්තාංශයේ ස්ථාපනයේ වේ b සිට ස්ථාපනයේ right? එතන අපි b සිට මයින් කියන එක එතන ඒගොල්ලෝ කියලා තියෙනවා. එතන අපි ඒක ගත්තා බයි සැලස සමීකරණේ හරියටම ලාක්ෂණික සමීකරණ එනවා කියලා කියන්නේම මොකද්ද? එහෙනම් b ගැන චලිත කේන්ද්‍රය වෙන්න මේ සමතුලිත තැබිය හැකි ලක්ෂය වෙන්න ඕන. දෙකයි මන්සු. මෙතන අපිට එනවා දෙකක් සමාන mx2 2mx double dot දෙකක් mg ඍණ දෙකක් mg ඍණ දෙකක් mg x යට හතරක් a දෙකක් mx double dot මේ කැපෙන අපිට එනවා m කැපෙනවා x double dot සමානයි ඍණ දෙකක් g යට a x කියලා එනවා නේ මෙතන තව දෙකක් කැපෙනවා මෙතන එතකොට g යට x x double dot සමානයි ඍණ g යට a x කියලා එනවා නේද या कार्ड के प्लेक्स डबल से जी या टे एक्स की तो ऐसा मैं करने बहुत लेसी में पान कर गया ना बुलाए एक तो पहले तो बजे तो उधर मैं कर रहा हूँ दें चलते के इंडिया में ना बुला एक समान है बिंदु है एक समान है बिंदु है ये बात बी लक्ष्य है चालित केंद्रे वे एक समान बिंदु बी लक्ष्य चालित केंद्रे केंद्रे वेन्डो अब बी वाले मेल थी एना मेरे चालित केंद्र बी संयुक्त अंश लगावन पहाड़ में लक्ष्य सी है गाने ओसी दिगद है ඒ සිට සී දක්වා චලනය වෙන සංයුක්තාංශු ගණනා කාලයට සොයන්න. දැන් පුතේ අපිට ඕන ගැටලුවකදී විස්තරය හොයාගෙන ඕන මොන දේ කරන්න පටන් ගත්තා. ඒත් විස්තරය හොයන්න ඊළඟට කරන්නේ චලන සමීකරණ ගොඩනගපු ගමන් අපි මොකද කරන්නේ? මේකේ විස්තරය හොයන්න ඕන ඇම්ප්ලිටියුඩ් එක ගන්න ඕනේ. රයිට්? ඇම්ප්ලිටියුඩ් එක. එතකොට ඒක හොයන්න මොකද යම් කිසි ලක්ෂයක ප්‍රවේගය දෙන්න ඕනේ ඒගොල්ලෝ. ප්‍රවේගය දීලා තියනද යම් කිසි ලක්ෂයක ප්‍රවේගය දීලා තියනද මේ ගැටලුවේ යම් කිසි ලක්ෂයක ප්‍රවේගය දීලා තියනද පුතේ මේකේ දීලා තියන විස්තර වෙන ලක්ෂයක ප්‍රවේගය දෙන්න ඕන අනිවාර්යයෙන් දීලා තියන නෑ නෑ දීලා තියන වටෙන් දීලා තියන ඔව් ඉන්ඩිරෙක්ට්ලි තමයි කොහොමද විජුලේෂන් දෙන්නේ නැහැ කොහොමද කොහොමද දීලා තියන ඇබුද දෙකයි මන්සුව කිව් වලින් පටන් ගන්න මුලින්ම පටන් ගන්න සුන්නේ බින්දුවෙන් නේද එදන ඒ ලක්ෂයේදී ප්‍රවේගයේ බින්දුවයි තේනද එතකොට මේ දුන්න සම්පීඩන වෙන වෙලා තියෙන සීමා තුළ සම්පූර්ණයෙන්ම සරලවම ඡත හේතනවා කැපිටල් ඒ කියන්නේ දුන්න සම්පීඩන වෙලා තියෙන අවස්ථාවක් එතකොට ඒ ලක්ෂයේ චලිත සමීකරණය යදෙනවා මේ චලිතය යදෙනවා අංශුව එතකොට කැපිටල් ඒ ලක්ෂයේදී ප්‍රවේගය මොකද්ද? බිඳුවයි. කැපිටල් ඒ ලක්ෂයේ දුර කොච්චරද? B ඒ දිග හොයාගෙන ඉන්න ඉස්සෙල්ල. B ඒ දිග. x සමානයි B ඒ වෙනකොට V සමානයි බිඳුව. එහෙනම් B ඒ කියන්නේ මොකද්ද? චලිත කේන්ද්‍රයේ ඉඳලා ප්‍රවේගයේ බිඳුවන ලක්ෂයට දුර කොච්චරද? දැන් බලන්න මෙතනදී අංශුව ඒ වලින් අතාර ඒ වලින් සීරුවේ මුදා හැරෙන ස්කන්ධේ දෙකයි මු අංශුව එහෙනම් b කියන්නේ චලිත කේන්ද්‍රය කියලා දාන්න එතකොට කැපිටල් a ලක්ෂයේ ප්‍රවේගයේ බිඳුවයි කියලා දාන්න එහෙනම් b කියන්නේ මේ චලිතයේ විස්තරය වෙන්න ඕන
ඉතින් b එක හොයා ගන්න බැරිද o එක දන්න o b එක දන්න එහෙනම් b එක දුර කොච්චරද මොකක්ද එන්නේ b එක දුර කොච්චරද එන්නේ x සමානයි BA වෙනකොට V සමානයි බිඳුවයි. ඒදී අංශුවේ වේගය ශූන්‍ය වෙනවා මෙතනදී. මෙතන මෙතන සීරිය මුදාරින්නේ නේද? එතකොට ඒ කියන්නේ x සමානයි BA විට V සමානයි බිඳුවයි. මොකද BA කියන්නේ? BA කියන්නේ OA ඍණ OB. OA කියන්නේ 7ක් A බෙදීම 2යි කියලා අපිට ඉස්සර දුන්නා නේද? ඊළඟට OB කියන්නේ 3ක් A. එතකොට A බෙදීම 2යි නේද එන්නේ? A බෙදීම 2යි. එහෙනම් අපිට x සමානයි a බෙදීම 2 විට v සමානයි බිඳුවයි. එහෙනම් b ඒ දිග තමයි විස්තරය. ප්‍රවේගයේ බිඳුව චලිත කේන්ද්‍රයේ ඉඳලා ප්‍රවේගයේ බිඳුවන් ලක්ෂණය තමයි විස්තරය. එහෙම නිසා විස්තරය. ඒගොල්ල අපිට ගන්න කියලා තියෙන විස්තරය මොකක්ද කියලාද? ඒකත් පොඩ්ඩක් බලන්න. එහෙම කියලා නැහැ නේද? अभी दागने बोला मक्का विस्तार है अभी कैपिटल ए के दाम तो कैपिटल ए समान है सिंपल ए बेदी में देखा है एक अकेली में बी बेदी में देखा मुकद चलत केंद्र क्या बी बी वाले ए वाले तीनों को ट्रांसफर प्रयोग बिंदु ना है ना बी ए दिखे विस्तार है बेनो इधर पास आप यहाँ आंसु संयुक्त अंश लंगावन पहालम लक्ष्य सी लेस ओ सी दिगद एसी तो सी दक्का चलने संयुक्त अंश करना काल ये तो स्वयं दम प्रति दम बी क्या चलते के ना विस्तार ए बी दीम देखा ना पल्याल तो ए बी दीम देखा तब यार नहीं ऊपरी में ना इतना पल्याल तो ए बी दीम देखा तब ऊपरी में यार नहीं मिथन ओ मिथन ए मिथन बी मेदी के बेदी में देखा मिथन ओ मिथन मेदी के बेदी में देखा एना मेट की विस्तार चलते के तब एना पल्ले उपड़ी में आने पुलांक ये बेदी में देख दूर आने पुलांक हर तुम रईट पूर्ण साल चलते तो वेन्नी एवल पटांगे ना हर तुम साल चलते बाग उठते बाग कैरकन को फाइव एना ये सीट मिथन सी के लिए ना ये सीट सी दिट गत काले काले टी नाम टी समान है फाई एट ओमेगा ओमेगा के अन्य वर्ग मूल जी एट एन आप फाइव वर्ग मूल ए एट जी के लिए पैदल बुद्धि काले एसी सीधा क्वाइन को संपूर्ण अर्ध ऊर्त्या अंशु पेमनी वहां क्यू अंशु युवत करना आप पी अंशु चलने वे पटांग चलित आप शनिको मुखद चलते के पानी नो कैपिटल लेवल दैंग अंशु सामुद्र तो बोला कैपिटल ले लाख से चलते के कैपिटल लेवल पैन ये आप दिन इनो ये लक्ष्य इन वकील आप इतने दिन गांड नम ते आप साधने कल मिशा आप प्रकाश कर न्याय तेंग आप मेतन दी नम तो अभी दिन गांड तो आप इवे वगे दैन इन पुते दैंग चलते के कैपिटल ए लक्ष्य पानी नकील इतो एक कैपिटल ए सीट दूर मानी नियला
ඉතින් අපි මේක ආපහු හිතන්න අලුතෙන් ආපහු අලුතෙන් හිතලා මේ 40 වැනි කෙනෙක් ගොඩ නගන්න. එතකොට දැන් අපි ගත්තොත් කලින් ඒ වල ඉඳලා මෙතන ඒ ලක්ෂය ඉඳලා පල්ලෙහාට වෛදුරක් පැමිණිච්ච අවස්ථාව හිතන්න. අංශු මෙතන අංශු තියෙන අවස්ථාව හිතන්න ඒ වල ඉඳලා. එතකොට තොරණේ y double dot කියලා ගන්න. Right? එතකොට මේක මේ පැත්තට එදෙන බල ඉහළට එදෙනවා දුන්නෙන් එදෙන බල F කියලා ගන්න පල්ලෙහාට mg තියෙනවා. පල්ලෙහාට mg දැන් තියෙන්නේ 2mg නෙවෙයි. පැහැදිලිද? පල්ලෙහාට 2mg තියෙන්නේ. mg තියෙන්නේ දැන්. ඉතලා ඉස්සල්ලා වගේම සමීකරණය දාන්න. මේ ඔව්. ඒක උදේ ඉඳන්ද බලන්න. කැපිටල් A ලක්ෂය ඉඳලා. කලින් සමුදල් කැපිටල් A නම් ඕ ඕයි නම් ඒවලද? ඔව් දැන් මෙතන පල්ලෙහා ඕ තියෙන්නේ. මේ ඕ තියෙන්නේ. A ලක්ෂය මෙතන තියෙන්නේ. මෙතන මේ හැරි තමයි තන්ත්‍රයේ ලාභාජික හතරක් එන්නේ. ඊට පස්සේ Y කියන්නේ O එනේ. Y කියන්නේ නෑ නෑ. ඒ වලින් නම් දුරමයි. මේ මොනේද කියලා තියෙන්නේ නැද්ද? ආ ඔව් නේ. හරි. ඒ සිට මන්නේ කියලා නේ කියලා තියෙන්නේ දුර. හරි. ඒගොල්ලෝ චලිත කේන්ද්‍රේ ඉඳලා දුරමයි නේ කියලා. ඒතර අපි දැනගන්න ඕන අපි දැන් සමහර ළමයින්ට ඕක තේරෙන්නේ නැහැ මේ මේ ඒ වලින්ද මනින්නේ මොකද ඒ දුරක් කියලා හිතන්නේ. ඒ වලින්ද මම නම් කෙලීම ලාක්ෂණික සමීකරණ එනවා. ඒගොල්ලෝ අපිට දුර මනින්න කියන්නේම ලාක්ෂණික සමීකරණ එන විදියට කෙලින්ම. අර ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් දාලා හදන්න අවශ්‍ය කරන්නේ නැහැ එතකොට. තේරෙනවද? දැන් තනි අංශු තියෙනවා නම් සම්පූර්ණව තැබිය හැකි ලක්ෂය වෙන්නේ කැපිටල් A. එතකොට කැපිටල් A ලක්ෂය ඉඳලා තමයි අපි දුර මනින්න ඕනේ. Y. අපි මනින්න ඕනේ නෙවෙයි ඒගොල්ලෝ කියලා තියෙන නිසා අපි ඒ ලක්ෂය ඉඳලා මනිනවා ඈ. එතකොට දැන් අපි එතකොට මේ දුර මෙතන මෙතනම දුර අපි දන්නවා 4A කියලා. මේ සම්පූර්ණ දුර 4A කියලා දන්න මේ දුරවල් ඔක්කොම දන්න OA දිග දන්න OB දුර දන්න OC දිගක් දන්න අපිට නේද මෙතන C C ලක්ෂයේ මෙහෙදී අපි කොහොම හරි කමන්න දැන් අපිට F සමාන MA දාන්න පුළුවන් පල්ලෙහාට පහළට F සමාන MA දැම්මොත් අපිට එනවා MG ඍණ කැපිටල් F අපිට F ඩෑෂ් කියලා ගමු කලනුත් F කියලා ගත්ත නිසා MG ඍණ F ඩෑෂ් සමානයි MY ඩබල් ඩොට් mg ඍණ මෙතන දැන් ප්‍රත්‍යස්ථ මාපාංකයේ 8ක් mg සම්පීඩනයේ කොච්චරද දැන් සම්පීඩනය කියන්න පුළුවන්ද කොච්චරද කියලා මෙතන මේ දිග කොච්චරද ඒ බෙදීම දෙකයි නේ මතකනේ අපි කලින් හෙව්වා ඒ බෙදීම දෙකයි කියලා දැන් සම්පීඩනය මොකක්ද එනවා මුළු සම්පීඩනයේ කොච්චරද? F ඩෑෂ් හොයන්න බල අපිට ගන්න මුළු සම්පීඩනයේ. අර තන්තුක විතතිය වගේ තමයි. තන්තුක මුළු විතතිය වෙනවා වගේ තමයි දැන් මෙතන දුන්න කොච්චර මුළු සම්පීඩනයේ කොච්චරද? දුන්නේ ස්වාභාවිකද මෙතන මෙන්න මෙච්චර හතරක්කේ. එතකොට මෙතන A බෙදීම දෙකක් දැන් තමයි තියෙන. තව Y එකක් ගියාම Y දන A බෙදීම දෙක. පැරින් සමානයි m y double dot. ඉතින් මේක සුළු කරලා ගන්න. යට mg මෙතන 8ක් mg යට ස්වාභාවික දිගයලා 4ක්. ඔක සුළු කරලා ගන්න. මෙතන lambda 8ක් mg දුන්නේ ස්වාභාවික දිග 4ක් y දන ඒ වෙදීම දෙක. එතකොට මෙතන එනවා mg ඍණ 2ක් mg m y double dot මෙතෙන් mg mg කැපිලා යනවා මෙතෙන් එනවා ඍණ 2ක් mg යට ay සමානයි m y double dot m කැපිලා ගියන් පස්සේ අපිට එනවා y double dot සමානයි ඍණ 2ක් g යට ay කියලා එනවා මේ ආකාරයට. පැහැදිලිද පුතේ?
මේක ඇතුළේ පුතේ උඩින් පල්ලෙන් අටවගෙන ගිහිල්ලා නම් කවදාවත් කරන්න බෑ. කරනවා නම් ආයේ හොඳටම මේ පාඩම කරන්න ඕන. නැත්තම් අනිත් පාඩම් වල ගැටළු වල තමයි සෙට් වෙන්න ඕනේ. තේරෙනවද? දැන් පුතාලා මේ පාඩම නන්දුවි කරපු නිසා මම මේ ගැටළු මේ විදිහට කරන්නේ. නැත්තම් ඉතින් මේ සාමාන්‍යයෙන් මේ අපි අනිත් ගැටළු වලින් තමයි මේ විභාගෙට මෙය කරන්න හැබැයි මේ ගැටළු සම්පූර්ණ කරන්නේ මේ පාඩමේ. તો ලකුණු ගන්න විතර ගොඩක් ලොකු දායකත්වයක් ගන්න පුළුවන් අපිට මේ ගැටළු හැබැයි ඉක්මනින් කරන්න ගැටළු සෑහෙන ප්‍රමාණයක් හදලා හොඳ අවබෝධයෙන් යන්න ඕනේ අනිවාර්යෙන්. හොඳ අවබෝධයෙන් යන්න ඕන මේ ගැටළු කියෝල වේගෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අර වගේ අපිට මවා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉස්රායන උත්තරේ සමහරලාට ගැටළු උත්තරේ මුලින්ම ප්‍රකාශයට පත් කරන්නත් පුළුවන්. හැකියාත්මකට පත් වෙන්නත් ඕනේ. එහෙම නෝ තවුලක් නැතුව කරගන්න පුළුවන්. රයිට්. දැන් අපිට මේ කොටසේ තියෙන ඊළඟ කොටසේ තියෙන මේ y සමානයි alpha cos omega t + beta sin omega t ආකාරයේ විසඳුමක් උපකල්පනය කරමින් alpha beta හා gamma සොයන්න. රයිට්. මෙතන alpha beta සහ gamma තුනම අපි දන්නවා ඇත්තට omega alpha beta සහ omega ඈ. ඔමේගා කියන එක අපි දන්නවා දෙකක් දීයට ඒ කියලා නමුත් ඒක දාන්න යන්නේ නැහැ මොකද අපිට ඒක දාන්න නැතුව ඒක ගන්න ඕනේ රයිට් ඒක දෙලිම දාගන්න නැහැ මේ සමීකරණය අපිට එහෙම කියලා නැහැ දැන් අපිට ඔමේගා තෝය නියතෝල අගයන් හොයන්න කියලානේ කියලා තියෙන්නේ එතකොට ඒගොල්ලන්ගේ අපේ අපි දන්නවා අනිවාර්යෙන් 2g8 ඒ ඔමේගා එක තමයි මේ සමීකරණයට එන්න ඕනේ කියලා ඒ එහෙම වුණාට අපිට මෙතන කියලා නැහැ ඒක රයිට් කොහොමත් කියලා නැති නිසා ඒකත් අපි ඔමේගා කියන්නේ 2g8 ඒ කියලා පෙන්වන්න ඕනේ ඒ සියලු දේවල්. ඉතින් මෙතනින් පස්සේ තියෙන්නේ ඇල්ජිබ්‍රා පාට් එක. දෙලිම. එතකොට මේක ගන්න මෙතන y ඩබල් ඩොට් සයින් දෙන දෙකක් g යට ay මේක ගන්න. එතකොට මේක අවකලනය කරන කාලයේ විශ්ේ. කාලයේ විශ්ේ දෙවරක් අවකලනය. කාලයේ විශ්ේ දෙවරක් අවකලනය කරන්න. කාලයේ විශ්ේ දෙවරක් අවකලනය y එක ගමනක y ඩොට් සමානයි. माइनस अल्फा ओमेगा साइन ओमेगा टी प्लस बीटा ओमेगा कोस ओमेगा टी तावगमन अवकलन करो वाई डबल डॉट समान है माइनस अल्फा ओमेगा वर्ग कोस ओमेगा टी प्लस बीटा ओमेगा वर्ग साइन ओमेगा टी मेकिंग अब तो ऋण ओमेगा वर्ग पिट गाने बोला अल्फा कोस ओमेगा टी प्लस बीटा साइन ओमेगा टी तो मेकट आप दान बोला वाई के वाई डबल डॉट समान है रीन ओमेगा वर्ग वाई तो आप मेरे सांसान देने का बोलवा एक कहा देखो सेशन दी मेन आप नो ओमेगा वर्ग समान है देखा जी अट ए के नो आप ओमेगा समान है मूल देखा जी अट ए के එතකොට ඊළඟට අපිට දාන්න පුළුවන් x සමානයි a වෙනකොට දැන් x සමා දැන් c ලක්ෂයේ දැන් අලුත් චලිතයට දැන් තනි අංශුවක් යටතේ චලනයක වෙනකොට අංශුවේ චලිතේ පටන් ගන්න කොතනින්ද c ලක්ෂයෙන් පටන් ගන්න පාලම තිබ්බ ලක්ෂය c ලක්ෂයෙන් පටන් ගන්න මෙතන o මෙතන c මෙතන b මෙතන a මෙතන චලිත කේන්ද දැන් මෙතන ගත ඔය විදිහට තියෙනවා. ඒතර මෙතනින් තමයි චලිතේ පටන් ගන්න. මෙතන x සමානයි x. බිඳුවයි. x. බිඳුවයි. ඒතර a ලක්ෂ චලිත කේන්ද අපිට දැන් මේකේදී නම් අනිවාර්යෙන් දිශාවක් පවර ගන්න වෙනවා. අපි ගමු දිශාව මේ දිශාව දාන දිශාව කියලා. මේ දිශාව දාන දිශාව කියලා ගමු. එනම් මෙතන x dot x සමානයි ab ac වෙනකොට මේ චලිත x සමාන ac ac දිග කොච්චරද ac දිග අපි ඉස්සෙල්ලා විස්තරය හෙව්වා නේද අපි ඉස්සෙල්ලා විස්තරය හෙව්වද අපි ab දිම දෙකයි b වල ඉඳලා ab දිම දෙකයි මේ ටික අපිට වෙන්නේ මේ ටික අපි කලින් ඒවා මේ ටික ඒ විදිහම දෙකයි ඒ බී දිග කොච්චරද අපිට ආවේ
AB දිගත් AB දිගීම දෙකයි මේකත් AB දිගීම දෙකයි තු මේ ටිකත් AB දිගීම දෙකයි 3යි AB දිගීම දෙකයි මෙතන මේ ටික A වෙනවා එතකොට නේ AC දිග A වෙනවා right AC දිග A වෙනවා ඇත්තටම විස්තර දැන් අලුත් චලිත විස්තර A වෙනවා එතකොට මේ ටිකත් AB දිගීම දෙකයි मेटिगत ए बेदी में देखा है तो कर मैं ए सी दिक्कत आ रही है मैं तीन चलते पटांग गन अलग चलते ठीक ना ए सी दिक्कत मैं तो ना मैं ठीक है सिंपल ले राइट है ना एक समान है ए सी एक यान ए बीटे वी समान है बिंदु है अपने मैं तीन गान बोला मैंने मैं समीकरण सॉरी वाई समान है एसी समान है वाई वाई पद वाली नहीं है तो वाई वाई वाला आ गया तो उधर वाई समान है ए बीट है तीस अपन तीस समान है बिंदु के लिए गाँव में तो कान डांग अलुट्टी नावट्टी क्या बिल्ला अब मैं चलते थे अलुट चलते थे मैं पी आंसू याद के भीतर आप चल नहीं मेरे को तो अपने गाने बोलवा मैं सी लाख से कांडांग एक्स डॉट समान है बिंदु है टी समान है बिंदु है एक्स समान है ඒ මේක තමයි ඛණ්ඩාංකය මේ ඛණ්ඩාංක භාවිත කරන්න පුළුවන් මෙන්න මේ ඛණ්ඩාංකය මේ ලක්ෂයේ ඛණ්ඩාංක x x ඩොට් අගේයි t අගේයි a අගේයි x y y අගේයි y සමානයි a y සමානයි a මෙන්න මේ අගේ අගයන් තුන භාවිත කරන්න පුළුවන් මෙන්න මේ සමීකරණේ ඇල්ෆා සහ බීටා සොයන්න right ලකුණු සමුතියත් එක්ක right ତොර දැන් අපිට ගන්න පුළුවන් x සමානයි अभी इसल वाइट दाम वाई समान है अल्फा कोस ओमेगा टी प्लस बीटा साइन ओमेगा टी तो वाई समान है ए बीट टी वाला आगे बिंदु है अल्फा कोस बिंदु क्या है एकाई धन बी साइन बिंदु क्या है बिंदु है अल्फा समान है ए के लिए नो राइट मतलब मैं आदेश के लिए टी समान है बिंदु बीट वाई समान है ए राइट इलांग टाइप के कारण बोला टी समान है बिंदु विटे वाई डॉट समान है बिंदु आए इलांग इना मैं समय करने वाई डॉट समान है वाई डॉट समय करने में तीन वाई डॉट समय करने टाइप कर वाई डॉट समान है दिन अल्फा ओमेगा साइन ओमेगा टी प्लस बीटा ओमेगा कोस ओमेगा टी तो वाई डॉट क्या है बिंदु आए दिन अल्फा दिन अल्फा दिन अल्फा क्या आप ए के लगा ओमेगा साइन मिथन साइन मेक बिंदु है ना दिन बीटा ओमेगा कोस ओमेगा टी टी बिंदु है कोस बिंदु है काय तो बीटा ओमेगा के लिए ना बीटा ओमेगा समान है बिंदु आए बीटा समान है बिंदु आए के लिए ना तो अल्फा बीटा आप ही हुआ दें अल्फा समान है सिंपल ले बीटा समान है बिंदु है बी के है ना आप समीकरण लिया गण बोला पहले वही समान है एल्फा वाला के ए कोस ओमेगा वाला के अदान वर्ग मूल देखा जी एट ए टी के लिए लिया ना बोला वो तो हमें समीकरण ये वाले प्रवेग समीकरण है अदान एल्फा ऋण एल्फा क्या है ए ओमेगा क्या है देखा जी एट ए साइन देखा जी एट ए टी विस्थापन समीकरण अद्धान प्रवेग समीकरण अद्धान अभी चलते ओण है मैं ओणम काल ओण दिया बुलवा दे राइट मनोहर प्रश्न तीन मैं तन काम होते मनोहर प्रश्न तीन दिशा दिशा मम अभी तो पनोगा बोला दिशा आप आवश्यक अभी दें मे नवचालिते मेतन सीवल पता मेतन सीविंग क्यू अंशु आईन करना इतने पास पी अंशु मैं चलने वे तो पी अंशु चलते कहें कैपिटल एगोलो एवल इंद्र मानना इट पास आप चलते कहें इंद्रा मैं एसी दूर कदी प्रयोग बिंदु आए ඒ මෙතන සී ලක්ෂයේදී ප්‍රවේගයේ බිඳුවෙච්ච අවස්ථාවේදී කිව්වන්සු හිමිසරේ අයින් කරන්නේ එහෙනම්
पी अंशु दिन चालने में निश्चलता है उठते हैं इक शनिको चलते बी वल ए वल्ट पैन इतकोट मे चलते आते चालने वेण मेम इट इतकोट अभी मम मे पल्याट पहाल दिशा धन के एक सामने वै सामने धन के लगाते नीएल्ट के लगाते ना वै सामने ऋणे भी वी सामने बिंदु हेम गाने बोला प्रश्न है अभी पवड़गा अभी दागा तो दिशा वाणु मम पल्याट दान दिशा कि ये अनुता मे शेर में गाने वेलती इला चलते आरंभे दंगा कलिंगे मेक विनम सलका मे चलते एक काले बिंदु मेतनी सीवल सीवल पैदल दे हर पुते इलांट कौन पुते आंसू सी दाक्वा डी दाक्वा एक चालने का काले सी सी तो डी दाक्वा डी क्या ओ डी सामान है हाथरा के क्या क्या स्प्रिंग क्या मैं दून मे स्वाभाविक दिखा पैमीन का अंश चालने काले स्वयं तीन मिथन अभी गो देंगे मे तीन मिथन मिन्न मिथन डी लाक्स मिथन चोट ए लाक्स एसी सी वाली पटांगे ए क्या चलते के डी वल्ट आना डी वल्ट गील मिथन गुरुत्व निधास्तों गुरुत्व आते नम तो अपट ओनी सीसी तो दी दिन का काले वितरा होनी ऐना आप डी लक्ष अदा पे क्या बयान वायुल आगे मुका दिखे डी खंड अंक क्या बयान डी खंड अंक बना दे वायुल आगे मुका डी खंड अंक वाई क्या किए आप सामूति पद नाम कर क्या पे वायुल आगे मुका दे वायुल टेन वैसा माने बिंदु क्या मित्र ए लक्ष्य चलते के चलते देंगलू चलते ना चलते पल्याट दुर्मा ने मित्र वैसा माने बिंदु मे मित्र वैसा माने एना मित्र वैसा माने मे दूर ए बेदी में देखा है मित्र ऋण ए बेदी में देखा ऋण ए बेदी में देखा वाई क्या डी वे लगा अंक राइट टी समान है कैपिटल टी के लगा उन्हें मे कैपिटल टी तब आप खाली अब टी वे अगैन गोडा के ना अनंत संख्या आप अवम काले गांडे आप खंडा के आप आदेश करते मैं मे समीकरण मेके आदेश कर खंडा के आदेश कर कैपिटल टी होने पुल इतना वाई सामान ऋण ए बी दी मैं दिख सामान मेक आदेश कर अभी वाई सामान ए कोस देखा जी अट ए टी ही आदेश अपने वाई के लगे अन्य ऋण ए विधि में देख समान है ए कोस देखा जी एट ए टी ए कैपिल है ना मैं थिंक ना कोस कैपिटल टी दाम देखा जी एट ए समान है ऋण भाग है कि ले ना इतना तो मैंने मैं कौन है तो गाना बोला ना आओ मैं कौन है गाने इधर आओ मैं कहाँ ले इन्हें तो कोटे राइट දැන් D වලට එන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා මෙතන. D වලට කොහොමද එන්නේ කියලා මම ඊළඟට පැහැදිලි කරලා දෙන්නම්. ඒක දැන් මේ ගැට් රූට් අදාල නැහැ. මෙතින් එතකොට කැපිටල් T මෙතන. එතකොට 2 G ඇට A T අවම ආගේ. 2ක් පයි බෙදීම 3. එම්ත 2ක් G ඇට A ये अवमागे तमें हर इटम डी लाख से टी समान देखा पाई बेदी में तुनाई मूल ए अट देखा जी मे तमें पुते खाले डी लाख से वेत लंगा विमसंद खाले मम मेक बोडक पैदरी करना पुते इधरी चलते गोम तो मेके वेन्नी के लेकर मेक एटलूटा दालना वेडिपुर वेडिम को मम्मी के आने रही अवबोधे पीने से දැන් මොකද වෙන්නේ දැන් මෙතන ඒලා දැන් මේක චලිත චලිත කේන්ද්‍රය කැපිටල් A A වලින් මෙහෙම දැන් C වලින් A වලට ආවා චලිත කේන්ද්‍රය එතකොට මෙතන මේ දුර A මේක මෙතන A බෙදීම දෙකයි එහෙනම් මෙතනට එනකොට ප්‍රවේගයේ බිඳුව එන්නේ නැහැ ප්‍රවේගයක් තියෙනවා ඒ ප්‍රවේගය නිසා මෙතනින් පස්සේ ගුරුත්වයට අංශු නිදාස් වෙනවා අංශු යම්කිසි උඩ යම්කිසි උසක් ඉහළ නැගලා ආපහු මෙතනට වැටෙනවා ඒ ප්‍රවේගයෙන්
ආපහු මෙතනට මෙහෙම ගිහිල්ලා කැපිටල් ඒ ලක්ෂය චලිත කේන්ද්‍රය කරගෙන සී ලක්ෂයට යනවා රයිට් සී ලක්ෂයෙන් ආපහු ඩී වලට එනවා ඔහොම මේක සම්පූර්ණ ආවර්තක චලිතයක් රයිට් ආවර්තක චලිතක යන දිගින් දිගටම මෙතනින් පස්සේ චලිතේ ඒක සිද්ධ වෙන අතහැරියොත් ආවර්තක චලිතයක් නොනවතින චලිතයක් ආවර්තක ඒ චලිතය අඩංගු වෙන්නේ එකක් ගුරුත්වාකර්ෂණයේ චලිතයක් සහ සරලනුවති චලිතය කියලා කොටස් දෙකකින් සමන්විත වෙන ආවර්තක චලිතයක් රයිට් ආවර්තක චලිතය समस्त चलते आवर्ती चलते ये आवर्ती चलते सरलानुवर्ती चलते इतनी को गुरुते अर्थे राइट इन आकार चालित दिख की तमाइ पुत्री मेक मे सामान्य समस्त आवर्ती चलते सामान्यत इतकोटे ये तमाइ इतकोटे इतना नहीं तो मेके अपना हालती इत के बाद वैडीपूर की पुते मे एक अवबोधे भी अपने हाँ गली में शीर्ष निधि दक्वा काले वितराई लंगावन पी अंश प्रवेगे वेगे तो स्वयान किल तीन तवे कत्न वेगे स्वयान किल तीन तो वी वेगे होयान को हर ले वाई डॉट समीकरण वाई डॉट समान है ऋण ए वर्ग मूल टू जी एट ए साइन मे आगे पुते गेडी पीटिंग आदेश दान पूरा मे को මේක යගේ අපි දන්න දින දෙකක් පයි බෙදීම තුනනේ මේ දෙකක් පයි බෙදීම තුනනේ කොහොනේ මේකට දෙකක් පයි බෙදීම තුනත් කියලා දාන්න පුළුවන් මේ සමීකරණේ මේ කැලේ මේ සම්පූර්ණක යගේ දන්නවා ඩී වල ඩී කාලේ දෙකයි පයි බෙදීම තුන ඒක දැම්මෙන් පස්සේ අපට එනවා මෙතන මූල 3 යට 2 ඇරින a 2ක් g යට a මූල 3 බෙදීම 2යි එතකොට අපට එනවා मूल तुन बेदी में देखाई वर्ग मूल टू जी ए के लिए राइट लेकिन ये ना बट देखा जी ए बेदी में तुना जी ए बेदी में देखाई तुना जी ए बेदी में देखाई वर्ग मूल मेरे तो हमारे वाई डॉट माइनस साइन का कहने आई अभी पहले आने धन के लगा तो डी वल प्रवेग हेल्थी मंकी मे एम सी प्रवेग समीकरण दिशा तेक निरूप अनी प्रवेग समीकरण का तो तब हेमने यम की चलते केम की दुर्गे प्रवेग एनो विशाल वितर अपटे अब मे समीकरण का विशाल दिशावत एक्म हरीट प्रवेग एनो रईट एम निशा डी लक्ष प्रवेगी हेल्ट वर्ग मूल तुना जी ए बेदी दिख के लिए हरी रईट